හරි තමයි උත්සවය තුන පිළිබඳව තමයි සාදරයෙන් පිළිගන්නවා. ඔයාල මෙතනින් මගේ ස්කාල් සීරීස් එකේ 47 වෙනි වීඩියෝ එකත් එක්ක. ඒතර අපි අද කතා කරන්න හදන්නේ Q කියන මාතෘකාව ගැන. ඒතර බලමු අපි Q එක කියන්නේ මොකද්ද කියලා. Q එක කියන්නේ ඩේටා ස්ට්‍රක්චර් එකක්. එතකොට මම මේ උදාහරණයක් අරන් තියෙන්නේ. අපි හිතමු Q එකට ඩේටා දාන්නේ මේ පැත්තෙන් කියලා. ඒ වගේම ඩේටා ගන්න මේ පැත්තෙන් කියලා. හරිද? එතකොට අපි Q එකට ඩේටා දාන එකට කියනවා NQ කරනවා කියලා. ඒ වගේම ඩේටා ගන්න එකට කියනවා DQ කියලා. එතකොට අපි මේකට NQ කරලා තියෙනවා 10 20 30 කියලා. එතකොට දැන් අපි හිතමු මුලින්ම මේක DQ කරනවා කියලා. DQ කරොත් යන්නේ 10. එතකොට පළවෙනිටම දාපු එලිමන්ට් එක තමයි මුලින්ම ගන්න. අපි මේකට කියනවා ෆස්ට් ඉන් ෆස්ට් අවුට් කියලා. හරි ෆස්ට් ඉන් ෆස්ට් අවුට් කියන්නේ මුලින්ම දාපු එලිමන්ට් එක තමයි මුලින්ම ගන්න. ඒ ආකාරයට තමයි මේ Q එකේ ඩේටා ස්ටෝර් වෙන්නේ. හරි ඔව තමයි Q එකේ වෙන මූලිකම දේ. බලමු කොහොමද අපි මේකේ ඩේටා ස්ටෝර් කරන්නේ කියලා. මුලින්ම අපි Q එකක් හදන විදිය බලමු. ඒතර අපි මේකට පැකේජ් එකක් ඉම්පෝර්ට් කරගන්නවා. import scala.collection.mutable.underscore අපි ඔය පැකේජ් එක මේකට ඉම්පෝර්ට් කරගන්නවා. ඊට පස්සේ තමයි queue එක හදන්නේ. මෙතන mutable එක immutable කරන්න පුළුවන්. ඒක වෙනස්කම් මම ඉස්සරහට පැහැදිලි කරලා දෙන්නම්. මම variable එක හදාගන්නවා marks 1 කියලා. ඊළඟට q කියලා දාලා අපිට අවශ්‍ය අගයන් ටික මෙහෙම command දාලා අපි q එකට අගයන් දා. හරි ඔය එක ආකාරයට තමයි q එක හදන්න පුළුවන්. අනිත් ආකාරය තමයි මම මේක හදන්න මෙහෙම marks 2 කියලා. ඊළඟට q data type එක මෙන්සන් කරනවා integer කියලා කොටු වරහන දිලේ. ඊට පස්සේ Q අපිට අවශ්‍ය ඩේටා ටික මේ විදිහට දාන්න පුළුවන්. හරිනේ. දැන් බලමු මේ දෙක print කරලා අපේ Q එක ඇත්තටම මේ ඩේටා ටික store කරලා තියනවාද කියලා. ඔන්න මම marks 1 එක print කරා. ඒ වගේම marks 2 එකත් print කරා. දැන් බලමු output එක එන්නේ මොකද්ද කියලා. 1 2 3 10 20 30 කියලා අපිට output එක එනවා. හරිනේ. එතකොට දැන් අපේ Q එකේ data store වෙලා තියෙනවා. ඊට පස්සේ මම දෙනවා මෙහෙම එකක්. මම marks 1 කියන එකට NQ ගන්නවා 4 කියන element එක. හරිනේ. අපි දැන් data දාන්නේ මේ NQ කියන එකෙන්. දැන් ඔන්න මම print කරනවා marks 1 කියන Q එක. දැන් බලන්න output එක. එක දෙක තුන හතර කියලා. හතර කියන එක NQ වෙලා තියෙනවා. හරිනේ. ඊට පස්සේ දැන් marks 2 එකට අපිට කැමති ලක්මක් මේකේ NQ ගන්න පුළුවන් විදියට marks 2.NQ කියලා දාන්න. ඊට පස්සේ බලන්න අපිට දැන් කොහොමද DQ කරන්න කියලා. මම marks 1 එක DQ කරන්න. දැන් මම print කරනවා marks 1 කියන අපේ Q එක. දැන් බලන output එක මොකද වෙන්නේ කියලා. එතකොට බලන්න පළවෙනි තිබුණේ 1 2 3 4 කියලා තිබුණේ. පළවෙනි element එක DQ වෙලා තියෙනවා. දැන් මෙතන අයිමත් NQ කරොත් අපි NQ කරමු බලමු. මේ විදිහට DQ ගන්නවා. දැන් බලන්න DQ කරාට පස්සේදී ඊළඟ එකත් නැතිලා තියෙනවා දැකනේ. දැන් දෙක තිබුණා දෙක දෙවෙනි එකත් අයින් වෙනවා. දැන් තාපාර DQ කරවදින් තුන්වෙනි එක අයින් වෙනවා. ඒක තුන කියන ඉලක්කම අයින් වෙනවා. මුලින් තියෙන ඉලක්කම තමයි අයින් වෙන්නේ. හරිනේ. ওই ටික තමයි NQ සහ DQ වල කතා කරන් තියෙන්නේ. ඊළඟට බලමු අපි තව මේකෙදි Q වලින් තව කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. අපිට print line එකක් දාන්නම්. මම මුලින්ම print කරන්න ඕන නිසා
මට මේ මාක්ස් 1 එකේ ටේල් එක ගන්න පුළුවන් මාක්ස් 1.tail කියලා ටයිප් කරාට පස්සේ. එතකොට බලන්න ඒකේ output එක එන්නේ මොකද්ද කියලා. එක දෙක තුන තිබුණේ පළවෙනි element එක ඇරෙන්න ඒ සියල්ලම output එක විදිහට එනවා. ටේල් එක. ඊට පස්සේදී අපිට මේකේ head එක ගන්න පුළුවන්. ඒ වගේම last එක ගන්න පුළුවන්. දැන් බලන්න output මොනවද කියන්නේ කියලා. ඉතින් marks 1 ගේ head එක 1 marks 1 ගේ last එක 3. හරි? ඔය විදිහට අපිට output එක. ඊළඟට අපි දැන් enqueue කරානේ එක විදිහකට. දැන් මේ විදිහට අපිට enqueue කරන්න පුළුවන් dot එක තියලා plus mark එක දාලා equal වරහන් ඇතුලේ අපිට අවශ්‍ය ඉලක්කම දෙනවා. දැන් බලන output එක 1 2 3 5 කියලා ඇවිල්ලා තියෙනවා. හරි. ඒතර ඔය විදිහට අපිට මේ cube එකේ data insert කරන්න පුළුවන්. ඊට පස්සේදී අපිට මේ cube දෙක concatenate කරන්න පුළුවන්. දැන් මට marks 1 සහ marks 2 කියන දෙක concatenate කරන්න ඕනේ කියලා දන්නවා. concatenate එකේදී වෙන්නේ මේ cube දෙකේම තියෙන values තියෙනවනේ. මේ දෙක තව අපිට cube එකක් හදලා දා ගන්න පුළුවන්. දැන් මම දැන් print කරන්න හදන්නේ මේ දෙකේම තියෙන element ටික. concatenate එකේදී වෙන්නේ ඒක. dot එකක් තියලා plus plus දානවා. ඊළඟ වරහන් ඇතුලේ අපිට concatenate කරන්න ඕන අනිත් cube එක ඔය විදිහට දෙනවා. දැන් බලන්න output එකේ මොකද කියලා. 1 2 3 5 10 20 30 කියලා එනවා. හරිනේ. ඉතින් වෙන්නේ මේකේ තියෙන ටිකයි මේකේ තියෙන element ටිකයි. මෙතන පහ ගණනක් ඇදලා තියෙනවා නේද? ඒ ටික ඔක්කොම එකට එකතු වෙලා output එක එනවා. හරිනේ. ඊළඟ අපිට check කරන්න පුළුවන් මෙහෙම දේවල්. print line එකක් දාලා මම බලලා marks marks 1.contents මට බලන්න පුළුවන් මොකක් හරි මේ contain වෙලා තියෙනවද කියලා. මම බලනවා marks 1 ගේ 1 කියන එක contain වෙලා තියෙනවද කියලා. දැන් බලන output එකෙන් මොකක්ද කියලා. true කියලා. හරිනේ. එතන marks 1 ගේ 1 කියන එක තියෙනවනේ. ඒක නිසා output එක එනවා true කියලා. හරි. ඊළඟ බලමු අපිට marks 1 ගේ නැති ඉලක්කමක් දීලා. දැන් 100 වගේ ඉලක්කමක් මම මෙතනට දීලා බලනවා. දැන් බලන output එක එන්නේ මොකද්ද කියලා. false කියලා තමයි අපිට output එක ලැබෙන්නේ. 100 කියන ඉලක්කම නැහැ. ඒ නිසා false කියලා output එක එනවා. හරි. ඊට පස්සේදී තව කරන්න පුළුවන් දේවල් තියෙනවා මම කරන්න. මට මේක filter කරන්න පුළුවන් මෙහෙම. dot filter මට ඕන මේක එකට වඩා වැඩි ඉලක්කම් ටික. එකට වඩා වැඩි. හරි. ඔය ටික මට print කරන්න ඕන කියලා දැන් ඔය. එකට වඩා වැඩි ටික marks 1 ගේ දෙන එකට වඩා වැඩි ඉලක්කම් ටික මට print කරන්න ඕන. ඒතර කරන්නේ මෙහෙමයි. filter 1 less than mark එක දෙනවා. දැන් බලන්න එකට වඩා වැඩි ඉලක්කම් ටික print වෙලා තියෙනවා. හරිනේ. ඊට පස්සේදී අපිට තව කරන්න පුළුවන් මේකේ එකට වඩා වැඩි ඉලක්කම් වල count එක ගන්නත් පුළුවන්. ඒක මම මෙහෙම අරන් පෙන්නන්නම්. මෙතන දානවා අපි count කියලා. දැන් බලන්න output එක මොකද වෙන්නේ කියලා. 3 කියලා නෙන්න ඕනේ. බලන්න 3 කියලා output එක එනවා. හරිනේ. ඊළඟට අපිට check කරන්න පුළුවන් මේ marks 1 කියන එක emptyද කියලා. is empty. නෑ ඇත්තට marks 1 කියන එක emptyද? නෑනේ. ඒක නිසා එන්නේ මෙතන false කියලා. ඔකේ. false කියලා එනවා. ඒතර cube එක empty නම් අපිට එනවා true කියලා. හරිනේ. ඒතර ඔය දේවල් ටික තමයි අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ගොඩක් දේවල් අපිට මේ cube එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ ටික ඔයාලා search කරලා practice කරන්න. මම හිතලා ආල මේක අලුත් දෙයක් ඉගෙන ගන්නද කියලා. ඊට පස්සේ තව දෙයක් තියෙනවා. immutable එක මම කතා කර නවතුණා. ඒක මම පැහැදිලි කරන්න. දැන් මෙහෙම. අපි මෙඩියන් කරගන්න. දැන් මම marks 1 එකට enqueue කරනවා.
දහය කියන එලිමන්ට් එක. හරිද? ඊට පස්සේ print line එකක් දාලා මේ marks 1 කියන එක print කරන්න. දැන් බලන්න output එකේ මොකද? අපි කලිනුත් කරා මේක. එතකොට 1 2 3 10 කියලා output එක එනවා. හරිනේ? දැන් බලන්න මේක immutable කරලා immutable කරාට පස්සේදී output එක එන්නේ 1 2 3 කියලා විතරයි. හරිනේ? එතකොට මේක වෙනස්කම තමයි immutable කරාට පස්සේ අපේ cube එක හැදුවට පස්සේදී ඒක අපිට වෙනස් කරන්න බෑ. හරිනේ? දැන් 10 කියන ගේම් cube කරා නමුත් අපිට පෙන්වන්නේ නැහැ. immutable කරමු නිසා තමයි ඒක පෙන්වන්නේ නැත්තේ. හරිනේ? immutable කරාට පස්සේ අපිට ඒක බලා ගන්න පුළුවන් cube එකට ඇඩ් වෙලා තියෙනවා. හරිනේ? ඒක තමයි ඒ immutable සහ immutable කියන එකේ වෙනස්කම. ඔන්න මම ඒක පැහැදිලි කරා. එතකොට මම හිතනවා ඔයාලා මේකෙන් අලුත් දේ ගන්න නැති කියලා. එතකොට මේ අලුත් දේවල් දැනගන්න ආස නම් මගේ YouTube channel එක Tamil Views subscribe කරලා ඉතින් ගම ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.